ජෙසුපේටයි. අද අඟහරුවාදා. ඔබත් එක බෙදාගන්නට යන්නේ හිතගන්න ඕන්නම් හිඩ දෙන්න. අපි මිනිස්සුන්ගේ හිතගන්නට ගොඩාක් වෙලාට වෙහෙසෙනවා. අනිත් අයගේ හොඳනම්, අනිත් අයගෙන් ප්‍රශංසාවල්, අනිත් අය මට හොඳයි කියනවට මම ආසයි. පුංචි කාලේ ඉඳන් අපි ඒ දෙයට කැමති. අපි වාගේ කරනවා නම් අපි කැමති. ක්‍රිස්තුස් වහන්සේ අද දේශනා කර කර ඉන්නකොට එකෙක් ඇවිල්ලා කියනවා, මෙන්න අම්මා ඇවිල්ලයි කියලා. ක්‍රිස්තුස් වහන්සේ උගන්නන පාඩම ඇතුලේ තව පාඩමක් ගෙනල්ලා උදාහරණයක් තියෙනවා කියනවා. මගේ අම්මත් මගේ සහෝදර සහෝදරියොත් වෙන්නේ මම කියන දේ පිළිපදින ස්වර්ගීය කැමැත් ඉෂ්ට කරන අය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ජේසු අම්මා තමන්ගේ ජීවිතයේ හිඩහැරියා, තමන්ගේ තරුණ කාලයේ තිබ්බ අරමුණු සිහින හැමදේම හිඩහැරියා දෙවියන් වහන්සේ තුළ සියල්ල සිද්ධ වෙන්නට. ඒ නිසාම ඇය දෙවියන් වහන්සේගේ සිත්ගත් තැනැත්තිය බවට පත් වුණා. ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී. ඒ නිසාමයි කුරුස ගසේදී ජේසුස් වහන්සේ ජේසු අම්මව අපිට දුන්නේ. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රාවකයෝ ක්‍රිස්තුස් වහන්සේගේම කැමැත්ත කරන්නට පුහුණු වෙමින් තමන්ව අතහැරින්නට පුරුදු වෙච්ච අය. ඒ තමන්ව අතහරින්නට කලින් ගොඩක් දේවල් අතහැරියා. පේදුරු, ජාකොබ්, ජුවාන් මේ හැම කෙනෙක්ම දැල අතහැරියා. හම්බ කරන්න තිබ්බදී තමන්ගේ රේගු පොලේ සල්ලි අතහැරියා. ඒ වගේම සයිමන් ද සෙලට් කියන අපොස්තුලතුමා තමන්ගේ හිනේ ගහගෙන ඉන්න පිහි අතහැරියා. තමන් විප්ලව කරන්නේ රෝම අධිරාජ්‍යයට නෙමෙයි සාතන්ට විරුද්ධවයි කියන කාරණාව අවබෝධ කරගත්තා. එහෙනම් අපේ ජීවිතේ අපි ගොඩාක් දේවල් ලං කරගෙනයි අනිත් අයගේ ප්‍රසාදය හොයන්නේ, දෙවියන් වහන්සේගේ ප්‍රසාදය හොයන්නේ. එනිසා කොච්චරනම් දේවල් අතහරින්න පුළුවන්ද, හිඩ දෙන්නට පුළුවන්ද දෙවියන් වහන්සේගේ හිත ගන්නට? අද දවසේදී අපි පුංචිම පුංචි දෙයක් හරි අතහරිමුද ජේසුගේ හිත ගන්නට? ජේසු පිටයි.